නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනතේ දෙවන හා තුන්වන වගන්ති යටතේ විෂය භාර අමාත්‍යවරයාට පැවරී තිබෙන බලතල අනුව 1925 අගෝස්තු මාස 28 වන දින නිකුත් කර තිබූ අංක 74.81 දරන ගැසට් පත්‍රය සංශෝධනය කරමින් නොවැම්බර් මාස 9 වන දින අංක 2253 10 දරන ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා එම ගැසට් පත්‍රය මගින් විශේෂයෙන්ම කරුණු දෙකක් පිළිබඳව නියෝග හා උපදෙස් ලබා දී තිබෙනවා ඒ අනුව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල රයා විසින් නිකුත් කරනු ලබන නියෝග හා උපදෙස් එවැගේම චක්‍රලේඛන කොන්දේසි එසියල්ල අවසානාත්මක නියෝග බවට පත්වන බව සඳහන් කර තිබෙනවා එවැගේම එම නියෝග ක්‍රියාත්මක කිරීම සියලුම නිසි බලධාරීන්ගේ වගකීම් බවට පත්වන බවද මෙම ගැසට් පත්‍රයේ සඳහන්ව තිබෙනවා ඊට අමතරව යම්කිසි COVID-19 රෝගී තත්ත්වයක් බලපවත්වන රෝගී ප්‍රදේශයක හෝ ඉන් පිටත සිදු කරනු ලබන ඒකරාශීවීමක් ක්‍රියාකාරකමක් එවැගේම එහා සමාන රැස්වීම් ස්ථානයක් පිළිබඳව එහි වටා පිටාව ව්‍යුහය එවැගේම වටා මායිම් එම රැස්වීම ක්‍රියාකාරකම් සඳහා අවසර දෙනු ලබන උපරිම තැන්පත් සංඛ්‍යාව එවැගේම එහි ධාරිතාවය समस्त दारिताव प्रतिशत कलिंग निश्चय कलहकि भव सन्धांगण एवगेम एम निश्चय किरीम नील वेबडव्येहो गसटपात्रे फलकिरीम अवश्य भव निम गसटपात्रे सन्धांगति बनवा विशेषेम ऑक्टोबर मस विश्वनामन दिन निकुत्कृतिभु नवंबर मस पाल पलवन दिन सिट पालस्वनिधा बलपवर्तन सौख्य अध्यक्ष जनरल रे नव सौख्य मार्गोपदेश उपदेश वलट सौख्य अध्यक्ष जनरल रे नव सौख्य मार्गोपदेश वलट बाहिरव यम किसी आकार एक राशिवीमक रश्वीमक यम किसी क्रियाकारकमक संबंधेन क्रियाकारकमक प्रवृत्तिमट अवश्यवन्नेनाम यही दी एम पुग्गलाविसिंग आयतने विसिंह हो संविधाने विसिंह ऋजुवम සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල රයාගෙන් අවසර ලබා ගැනීම අවශ්‍ය කාරණයක් බවට පත්වනවා එසේ අවසර නොමැතිව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල රයාගෙන් නිසි අවසර නොමැතිව එවැනි ක්‍රියාකාරකම් ඒකරාශීවීම් ඒ වගේම රැස්වීම් පැවැත්වීම නීති විරෝධී කාරණයක් බවට පත්වනවා